தான் சதுரா அப்பி பசுபச எனவிட்டு அப்பி வட்டக்கரண விட்டு අපිට නැගිටින්ට බැරි වේදනාවක් අපහසුාවක් දැනෙන විට උන්වහන්සේට පුළුවන් අපිට ජයග්‍රහණය දෙන්න. ස්වාමිනේ වහන්සේ වදනා කීවත් ඇති. ස්වාමිනේ වහන්සේගේ මාර්ගය අපි යන්නම්. ඔබ වහන්සේගේ පාමුල නිතරම ඉන්නම්. ප්‍රේමණීය දෙවි සමිඳුනි Swami, Upa Vatana Kiva.
අන්තර්ජාලයෙන් අපහා එකතු වෙන්නා වූ ඔබ සැම දෙනාද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉතා ආදරෙන් මේ සැඳ අහස්කම් දේවමයට බා පිළිගනු ලබනවා අපි උන්වහන්සේගේ පාමුලට පැමිණ සිටින්නේ උන්වහන්සේගේ කරුණාව ලබා ගන්නටයි මේ සවස අපි උන්වහන්සේගේ දෑතට අපේ පැමිණි සියලු කාරණා බාර කරමින් උන්වහන්සේගේ කරුණාව එල්ලමින් අපේ දෑත් ඔසවමින් උන්වහන්සේට යාඥා කරමු ස්වර්ගික යහපත් අනුග්‍රහයේ දෙවියන් වහන්ස ස්වාමිනේ ඔබ වහන්සේගේ සුවිසුද්ධ දෑතට ඔබ වහන්සේගේ කරුණාවේ දෑතට මේ සැඳෑ දේවමය බාර කරනවා මේ හාස්කන් දේවමය බාර කරනවා පියාණනි ඔබ වහන්සේගේ කරුණාව සොයා පැමිණෙන්නා වූ සැම කෙනෙක්ට සාහනය සමාදානීය ප්‍රීතිය ලබා දෙන්නා වූ මහත්තම දෙවියන් වහන්ස ස්වාමිනි මේ දේවමය පටන් ගැන්මේ සිට අවසානයේ තෙක් ඔබගේ සුවිසුද්ධ දෑතට බාර කරනවා පියාණනි පියාණනේ වාදනය කරන්නා වූ ගායනා කරන්නා වූ ඔබ වහන්සේට නමස්කාරය ඔසවන්නා වූ ඔබගේ දාසියවද බාර කරමි යාඥා කරනවා එසේම දෙවි සමිඳුනේ වචනය ගෙනෙන්නා ඔබගේ දාසියවද බාර කරනවා ශුදාත්මනි අපි අභිමුඛ ඔබ වහන්සේ බැඩ වසන්ට ඔබ වහන්සේ සැරි සරන්ට ඔබ වහන්සේගේ මහත් වූ ගිනිමේ ආලේපය මේ ස්ථානයේ නිදහස් කරමින් පියාණනි ඔබ වහන්සේගේ පුදුම සහ ලකුණු ඔබ වහන්සේගේ ආශ්චර්යමත් ක්‍රියා මේ ජීවිතවල සිද්ධ කරන්ට ඔබගේ බලවත් හස්තයට අපි සියලු දෙනාම බාර වෙනවා යේසුස් වහන්සේගේම නාමයෙන් ආමෙන් ආමෙන් එහෙන ආමෙන් ස්වාමීන් වහන්සේ යහපත් ආමෙන් උන්වහන්සේගේ වචනේ කියන ලෙස උන්වහන්සේ ඊයේත් අදත් සෑමදාමත් ජීවමාන වූ තනන් වහන්සේ ඔබ කුමන වාතාවරණයක මේ ස්ථානයට පැමිණියත් උන්වහන්සේට පුළුවන් ඔබේ ජීවිතේ බලවත් දෙයක් කරන්නට හැලලූයා අපි ප්‍රීතියෙන් උන්වහන්සේට ගායනා කරන්න යන මක්නිසාද උන්වහන්සේගේ නාමය ඉහළ අහසෙත් පහත පොළවෙත් උන්වහන්සේගේ නාමයට සමාන නාමයක් තිබුණේ නැහැ ඉතින් මේ සන්ධ්‍යා කාලෙදී අපි උන්වහන්සේ උසස් කරන්න යනවා මක්නිසාද උන්වහන්සේ අන්ධයන්ට පෙනීම ලැබෙන්ට සැලසුවා වූ බිහිරන්ට ඇසෙන්ට සැලසුවා වූ තනන් වහන්සේ හැලලූයා අපි ප්‍රීතියෙන් ගායනා කරමු උන්වහන්සේට අපි අත්වල සන්ධි
Selamat menikmati.
Hena Swamin Vansa, Ape Vatina Kama, Obahanse Dano, Pianani Obanse, Emokus Sadan to Prathamen, E Nisai Obansa Pen Namakiana Gasue, Apiva Thora Gatte, Apio Venkara Gatte, Swamini E Premaya, E Karunava, E Anukrainisa, Apio Bahansa Distatikarano, Magnisada, Ratumuda De Bakhalautan and Vansa, Gini Tabakin, Vala Tabakin, Magapinwa. Tanan Vansa, Mara Vichalaya, Mihirata Erevavu Tanan Vansa, Swamini Apes, Apa Samaga, Apa Peretuin Sidinanisa, Api Obahansa to Sutikarano, Pianani Rogya Suvakaranta, Obahansa to Nupuluan Kamakne, Api Moragahanti, Api Moragasanti, Api Handagasanti, Api Handa Velapeti, Api Handa Noyasanataram, Obahansa Gekan Mihirivela Ne, Obahansa Gyat Kotavela Ne, Swamini, Obahansa apita kiyana nisa api me saane sitina swamini apita balaporottu denna puluwan obahansata pamanai ape balaporottu obahansa pamanai ape balaporottu binda wadunath swamini obahansa apita balaporottu denna uttanan wanse magnisada obahansage mahimaya obahansage tejasa obahansage sinhasane athara me polawata aave obahansa apita prema karana nisai swamini Oh,
Gaman kirima obe jiwite te tamat ma anarga ashirwade akwin na te ano. Maknisade api danoa api mona dewal situat mona dewal api kalat awasane di manusyatre wisanduma denna te puluan ekama ekkinatai etamai meum kare devian bahansi. Haleluya api onasir hondat polosan nade ademude. Me samusa api swami nahansi ke wacheni wetete. Ape avadane yomu karannata yanawa ma ada dawasedi obath samaga katha karannata yanne obage pidawanta waga kiya yutte kawurunda kiyana maatrukawa osse obage pidawanta waga kiya yutte kawurunda kiyana e maatrukawa osse obata mama katha karannata yanne dan api dannawa me kaalaya api ithamathma amaru pida sahita කාලයක් තුලින් ගමන් කරමින් සිටිනවා අපේ මුළු දේශයම අපි දන්නවා ඊ타මත්ම බැරෑරුම් ලෙස මිනිස්යන් පීඩාවට අසරණකමට පත් වෙලා තිබෙන කාලයක් වත් තිබෙනවා අපි දන්නවා මේ කාලය තුල පසුගිය මාස ගණනාවක මුළුල්ලේ අපි මේ පීඩාවන් වලට හේතු වෙන්නා වූ අය ගැන අපි කතා කරන්නට යෙදුනා මේ පීඩාවන් වලට හේතුව කවුරුන්ද කියන එක ගැන අපි කතා කරන්නට යෙදුනා අපි ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගත්තා නොඑක් දේවල් අපි කරන්නට යෙදුනා රටක් හැටියට අපි දන්නවා නොඑක් ආකාර උද්ඝෝෂණ පවා ඇති වුණා මේ පීඩාවන් පැමුණුනේ මේ අය නිසායි කියලා ඔවුන්ට විරුද්ධව ප්‍රේමවන්තිනි අපි මිනිස්යන් හැටියට අපේ මනුෂ්‍ය ස්වභාවය තුළ අපි යම් පීඩාවන් වලට මුහුණ දෙනකොට අපි බොහෝ මිනිස්යන්ට ඇඟිලි දිග කරනවා නැත්නම් අපි බොහෝ පුද්ගලයන්ට නායකයන්ට අපි ඇඟිලි දිග කරනවා ඔවුන් නිසා තමයි අපිට මේ පීඩාව ඇවිල්ලා තියෙන්නේ ඔවුන් නිසා තමයි අපිට මෙවැනි අමාරු පීඩාවන් වලට මුහුණ දෙන්න සිදු වුණේ සමාජ රටේ නායකයන්ට අපි ඇඟිලි දිග කරනවා ඔවුන් නිසා තමයි අපිට මේ පීඩාවල් පැමිණලා තිබෙන්නේ අපි දන්නවා ඒක යම් සත්‍යතාවයක් තිබෙනවා නමුත් අද දවසේදී මාවත් සමග කතා කරන්නට යන්නේ අපිට මේ පීඩාවන් ඇති කරන්නට හේතු වෙන පුද්ගලයා කවුරුන්ද නැත්නම් කවුද මේකට වග කියන්න ඕනේ සැබෑ පුද්ගලයා කවුද කියන එක සම්බන්ධවයි මා ඔබට අද දවසේදී කතා කරන්නට යන්නේ ප්‍රේමවන්තේනි අපි තේරුම් ගන්නට අවශ්‍යයි අපි මනුෂ්‍යාකාරයෙන් නැත්නම් මාංශාකාරයෙන් අපි බොහෝ අය ගැන සිතුවත් බොහෝ අය ගැන කල්පනා කළත් මේ සියල්ල පිටුපස මේ පීඩා කරන්නට නැත්නම් මේ පීඩාවල් ඇති කරන්නට ක්‍රියා කරන්නා වූ බලවේගයක් තිබෙන බව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. දැන් ඒ පීඩාවන් ඇති කරන්නා වූ බලවේගය ගැන අපි හරි අවබෝධයකට ආවොත් අපේ මේ කිතුණු ජීවිතය නැත්නම් මේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම තුළ මේ පීඩාවන්ගෙන් අපිට ජය ගන්නට හැකියාව තිබෙනවා. හාලෙලූයා. හාලෙලූයා. අපි හරි පුද්ගලයාව හඳුනගෙන ඒකට හරි පිළියම් යෙදුවොත්
Api ekat hari piliyam yeduwoth apita e pidawangen jayagatha hakiva tibeno. Enisa me savasa mahabath samaga katha karannata yanne obata pida karana pudgalaya kawurunda naththam obata pida karanna e pidawan obe pidawanta waga kiyutta kawurunda kiyana eka gana api shuddha liyawille mulinma kotasak kiyomu yohan thumage subaharanchiya 10 wenni pariccheyade 10 wenni padaya sora enne sorakam karantat marantat vinash karantat pamanakya Maave, onte jiwane labena pinisat, e adhikalesa labena pinisatya. Api yaaknya karamu. Shuddha udayabara dharmishta piyanini, mena obahansage wacchane obahansage dayatwalata bara karano. Piyanini ada savasa me obahansage senaga swamini me deva gruhe tulat antarjale ossit swamini me wacchaneta saban dennavu hama kenekwat obahansara bara karano. Swamini obahansage wacchaneya tulin Adamsa unta katha karanna swamini onge pidawanta hetu wena pudgalaya kavurundai handunaganta swamini ekata waga kiyanta one kavurundai handunaganta swaminin eta nisi piliyama yodanta pratichara dakwanta obahansa unta aashirwada kala manawa dayabara piyanini obahansage wachaneyat obage wachaneya katha karana maat e wage ma obage wachaneya asana me senagat obata bara karanawa Jesus wahansagema balagatu naame nisaamaya amen Mesthani Yesus wahanse soreku gana katha karano. Unhanse kiyana sora enne sorakam karanna maranna vinasha karanna pamanakya. Namuth unhanse kiyana ma aave jeevaneya dennat jeevaneya adhika lesa dennat. Dan metana unhanse me katha karana sora api shuddha liyawilla hondin adhyanaya kalama apita pahediliwa penawa me sora tamai Apita nupenena adrushyamana balavegevana yaksya nohoth satan bava apita pahediliwa shuddha liyawillen anavarane wenawa. Dan ma obata kiyuwa obage pidawanta waga kiyutte kawurunda? Obage pidawanta waga kiyutte kawurunda? Premantini sarva baladhari deviyan wahanse mawumkara deviyan wahanse mulu lokaya mawana wita Unhanse mulma minis yuwalawa mawana wita unhanse me polawa mawanu labuwe manushyata ithamathma anarga sthanayak hatiyata ithamathma sasrika samadanen pirunu pidawak nathi nikan swargaye swargaya ha samana sthanayak lesa tamai unhanse me polawa mawanu labuwe namuth api dannawa eda e mulma minis yuwala eda me Yaksyata kikaruvi manisa natam satanta kikaruvi manisa on deviyan wahansata akikaruwa paapeta wetuna deviyan wahansata akikaru vela on paapeta wetuna deviyan wahanse paayi kiwwa de on karannata yeduna etana indala api dakinawa me polawa tula me satan kiyana balavegaya me adrushyamana balavegaya me polave kriya karannata ha me polave palanaya oge atata natu karagannu labuwa එදා සිට අද දක්වාම මිනිසයන් ඒදන් උයනේ ආරම්භ කළ පීඩාව අද දක්වා එක වර්ධනය වෙලා අද ලෝකය මුළුමහත් ලෝකය බොහෝ පීඩාවන් තුලින් බොහෝ අමාරුකම් තුලින් බොහෝ දුෂ්කරතාවයන් තුලින් ගමන් කරමින් සිටිනවා අද මිනිසාගේ ජීවිතය පීඩාවල් දරා ගන්න බැරුව ඔවුන් තමුන්ගේ ජීවිතය හානි කර ගන්න තැනට පැමිණෙනවා ලෝකීය මේ පීඩාවන් වලට මුහුණ දෙන අවස්ථාවේදී අපි දන්නවා බොහෝ රටවල් ඒ පීඩාවල් නිසා ඉතාමත්ම අසරණ තත්ත්වයන් වලට පත් වෙලා තිබෙනවා. අද අපේ රට එවැනි වාතාවරණයකට පත් වෙලා තිබෙනවා. මේ ආරම්භ කළ මේ පීඩාව ආරම්භ කළ මේ බලවේගය මේ යක්ෂයා මේ සාතන් එදා සිට අද දක්වා මිනිස්යාට පීඩා කරමින් සිටිනවා. යේසුස් වහන්සේ මෙතන කිව්වා සොරා කියලා උන්වහන්සේ නම් කළේ ඔහුයි. මේ සොරා මොනවද කරන්නේ මෙතන කියනවා සොරා එන්නේ සොරකම් කරන්න මරන්න විනාශ කරන්න මිනිසා සතු සමාදානයේද මිනිසා සතු ඒ සියලු දේවල් සොරකම් කිරීම මේ සොරාගේ කටයුත්ත ඒ වගේම මිනිසාව ශාරීරිකවත් ආධ්‍යාත්මික සදාකාල මරණයට මිනිසාව ගොදුරු කිරීම මේ සාතන්ගේ වැඩය ඔව් ඒ ආකාරයෙන් මිනිසාගේ ජීවිතවල ක්‍රියා කරනවා අපි දන්නවා මිනිසයන් කොයිතරම්
amaru tattayan walata me peedawal nisa enoda maissala kuwa wage manushya tamunge jeevithaya nathi karagannwa siyadi vihani karagannwa me tanata me yaksha manushyanu genenawa ඊට පස්සේ විනාශයන් අපි දන්නවා ලෝකයේ තුල අද මේ මිනිස්යාගේ ක්‍රියාවල් නිසා කොච්චර ලෝකේ විනාශයන් සිදු වෙනවද ඒ මිනිස්යාව ඒ තැනට ගෙනෙන්නේ කවුද මේ අදෘශ්‍යමාන බලවේගයට ඕනේ මේ ලෝකයේ විනාශයන් ඇති කරන්න මේ ලෝකයේ දෙවියන් වහන්සේගේ මැවිල්ල විනාශ කරන්න ඒක තමයි මේ අදෘශ්‍යමාන බලවේගයට ඕනේ මොකද මේ ස්වර්ගයෙන් වැටුණා වූ මේ සාතන් Oh, sauge duta pirisa onta oni maunkara devian vahansege senagava mavilla mesyalla vinash karannata tamai ota oni oge ekama abhipraya oge ekama satana oge ekama kriyava paramarthaya deva mavilla vinash karana ekai enisa o yusuluwa hama mohotakama me sudesa kriya karamin sitino ekai Sudah Pedro sanan kan lebih pasti ni paricce di atom ini padai di oke no, emilla yaksa, oh kawareku gilindoi soemin obomoba gaman karamin sitino, otoni hema mohotakama kamahari winashakran godurkaran no otoni, ensau yusulua kriya karamin sitino, ensame samasa obe pida mata hetu monoa de kene koba soyagan tabashai, dan samahara pida wan gana. Api sedelia villa tulin ada anawar neker ganimu namut samara dewa lapira hemadiak makatakaran villa wakne namut mang kipia karna obat samaga bedagan natiano palemini karni magi apida api wa papit adadamala manusia wa papit adadamala yaksa pida karnu labano papit karnu kutagena manusia wa papit adadamala maisalaku wawagi Eda edan uyanadi manushyava deviyan vahanseta tamunge mæun kaduwananta akikaru wennata salassala yaksha aarambakala me paapista swabhavaya api dannowa e aadam eva karunukata gena mulu minis sanghatiyata e paape balapæma athil vela thibeno api paramparawen paramparawata me paape nemati visabijaya le karunukata gena gaman karamin thibeno Daruwe upadina vita e daruwa upadinne piyage e paapista leth samagai e nisa tamai kuda daruwek pawa samahara vita oba dakala thi punchi daruwanta e visyawa thibenawa punchi daruwanta thamakama thibenawa tamunge sellam baduwak gattot ema e sellam baduwa kawuru hari gattot vena daruwek e daruwata kawurut kiya dila nemei e daruwa mamatwen thamakamin kriya karanawa ow ekata randu saruwal karanawa සමාජයට තමුන්ගේ පියා මව වෙන දරුවෙක් වඩා ගත්තොත් එහෙම ඒ දරුවා ඒකට අකමැති. ඇයි ඒ ඊර්ෂ්‍යාව ඒ දරුවට කවුරුත් කියා දුන්නේ නැහැ. ඒවා ලේවලින් ඇති වෙන්නා වූ දේවල්. ඒවා මේ පාපයේ බලපෑම්. මොකද යක්ෂයා මේ පාපය කියන දේ මිනිස්යාගේ ලේවලට ඇතුල් කරලා තිබෙනවා. දැන් මේ පාපයේ බලපෑම නිසා අපි දකිනවා ලෝකය තුල බොහෝ විනාශයන් සිදු වෙමින් තිබෙන අපි සුද ලියවිල්ලේ කියවමු පළවෙනි යොහාන් යවුම් පත්‍රයේ තුන්වෙනි පදේ තුන්වෙනි පරිච්ඡේදයේ හතරවෙනි පදය පව් කරන සෑම දෙනම නොපනත්කමද කරති පාපේ නම් නොපනත්කමය මෙතන කියනවා පව් කරන සෑම දෙනම නොපනත්කමද කරති පාපේ නම් නොපනත්කමයි පාපේ නම් නොපනත්කමයි ප්‍රේමන්තිනී අද අපි දකිනවා මිනිස්යන් පාපයට අසු වෙලා තිබෙන්නේ කොහමද? පළවෙනි දේ තමයි මිනිස්යන් දෙවියන් වහන්සේගේ අනපනත් කඩා තිබෙනවා. දෙවියන් වහන්සේගේ අනපනත් කඩමින් සිටිනවා. දෙවියන් වහන්සේගේ නියෝගයන් ඔවුන් සුළු කරලා ඔවුන් ඒවට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරනවා. ඒ නිසා මිනිස්යා පාපයට වැටෙනවා. මේ පාපය නිසා ඇතිවෙනා වූ ආධිනව අපි ලෝකයේ තුල දකිනවා. මිනිස්සේ දෙවියන් වහන්සේට විරුද්ධව පව් කළාම ඒ දෙවියන් වහන්සේට විරුද්ධව පව් කිරීමේ ආධිනව බොහෝ වෙලාවට මිනිස්යන් මිනිස්යන්ගේ ජීවිතවල අත්දකිනවා ඊළඟට අපි දකිනවා රටක් හැටියට ගත්තාම අපි දේශයක් හැටියට ගත්තාම අපි දකිනවා අපේ රටේ අනපනත් අපිට තිබෙනවා අද අපේ රටේ ඉන්න නායකයෝවත් ඒ අනපනත් ආරක්ෂා කරන්නේ නැහැ රටේ ව්‍යවස්ථාවක් තියෙනවා රටේ නීතියක් තියෙනවා රටේ යම්සි සදාචාරාත්මක පැවතුම් තිබෙනවා ඒ කිසි දෙයක් අද මිනිස්යා
ගණන් ගන්නේ නැහැ. අපේ රටේ නායකයෝ ගණන් ගන්නේ නැහැ. ඒ පනත් ඔවුන් අමු යමේ උල්ලංඝනය කරනවා. ඒ නිසා අද අපේ රටට මෙවැනි වාතාවරණයක් ඇවිල්ලා තිබෙනවා. ප්‍රේමවන්තෙනි අපි කතා කරනවා මේ කාලය තුල අපේ කන් වලින් නිතරම අසනවා මේ සොරකම් ගැන. මේ වංචාවල් ගැන. ඇයි? මේ මිනිස්සුගේ පාපිස්ස ස්වභාවය. කවුද මේ පාපිස්ස ස්වභාවය ඇති කළේ? ඒ පාපිස්ස ස්වභාවය තමුන්ට තමුන්ගේ බලය රඳවා ගන්න, තමුන්ට තමුන්ගේ තත්වයන් වැඩි කර ගන්න, තමුන්ට තමුන්ගේ ධනය වැඩි කර ගන්න තෘෂ්ණාව. අද අපි දන්නවා මිනිස්සු මොකද මෙච්චර සල්ලි උපයන්නේ කියලා අපිට හිතා ගන්න බෑ. දේශපාලකයෝ කෝටි ගණන් වලට විකිණෙනකොට ඒ මිනිස්සු ඒ සල්ලි අරගෙන මොනවාද කරන්නේ කියලා අපිට හිතා ගන්න බෑ. අපි දන්නවා මේක තමයි තෘෂ්ණාව. යක්ෂයා මේ පොළවේ ඇති කර තිබෙන තෘෂ්ණාව පාපේ බලපෑම. ඒ නිසා අද අපි දකිනවා මේ රටට එවැනි විනාශයක් ඇවිල්ලා තිබෙනවා. අපි කියවමු ඒ පරිච්ඡේදෙම 8 වෙනි පදයේ මේ අවස්ථාවේදී. පව් කරන තැනැත්තේ යක්ෂයාගෙන්ය. මක් නිසාද යක්ෂයා පටන් ගැන්මේ සිට පව් කරන්නේය. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශ කරනු ලැබුවේ මේ පිණිසය. එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන පිණිසය. මෙතන කියනවා පව් කරන සෑමදෙනම යක්ෂයාගෙන්ය. පව් කරන සෑමදෙනම යක්ෂයාගෙන්න. මොකද යක්ෂයා පටන් ගැන්මේ සිට මේ ලෝකයට පහතට වැටුණු යක්ෂයා ඒ ඒදන් උයනේ පටන් ගත්ත අලුත් මිනිස් මිනිසා එතන ඉඳලා යක්ෂයා මිනිසාව පාපයට පොළඹවලා ඒ පටන් ගැන්මේ ඉඳලා මිනිසාට පව් කරන්න සලස්වන යක්ෂයා. අපිට පැහැදිලිව පේනවා මේ අපේ පීඩාවන් වලට හේතු වෙන දේවල්. තවදුරටත් අපි මේ ගැන කතා කරනවා නම් අපි දන්නවා අද මිනිසයන් බොහෝ වෙලාවට විවිධ ආකාර ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ ඔවුන්ගේ තිබෙන පාපිස්ස ස්වභාවය නිසායි. යක්ෂයා මිනිසා තුළ ඇති කර තිබෙන මේ පාපිස්ස ස්වභාවය අද මිනිසයන්ට ජීවිතයේ අනිසි විපාක වලට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා. මිනිසාගේ ජීවිතවල ඔවුන් කරපු පව් වල වන්දි ගෙවන්න සිදු වෙලා තිබෙනවා. අනේක දෙවියන් වහන්සේ නියම කළ දෙයක් නෙමෙයි. අපි උදාහරණයක් කෙනෙක් ගත්තොත් වෛශ්‍යාකමේ යෙදෙන කෙනෙක්ට ඒඩ්ස් රෝගය වැළඳුනොත් ඒක ඇවිල්ලා තමුන්ගේ පාපයේ තිබෙන විපාකයයි. තමුන්ගේ පාපයේ තිබෙන විපාකයයි. ඒ වගේ අද ලෝකයේ තුල අපි දකිනවා මේ පාපිස්ස ස්වභාවය නිසා මනුෂ්‍යයන් විවිධ ආකාර පීඩාවන් වලට ලක් වෙලා තිබෙනවා. අද අපි දන්නවා මේ මත්ද්‍රව්‍ය වැනි දේවල් ඒ එවැනි දේවල් වලට තෘෂ්ණාව ඇති වුණාම ඒ වගේ දේවල් වලින් තමුන් පෙළඹුණාම ඒ බලපෑම කොයිතරම් දුරට සමාජයට බලපානවද තමුන්ගේ පවුල් වලට බලපානවද. අද මත්ද්‍රව්‍ය ගන්නව කෙනෙක්ගේ පවුලක් කොච්චර අසරණයිද. සමාජයේ පවුල් කැඩිලා දරුවෝ අනාථ වෙලා සමාජ දෙමව්පියෝ දුක් විඳින අඬු කඳුලින් මව්වරු. ඇයි යක්ෂයා ඔවුන්ව මේ පාපයට ඇද දමා තිබෙනවා. අද මිනිස්සු ලෝකයේ තුල කාම විනාශ කරලා හරි කාම මරලා හරි කාගේ ජීවිතයක් නැති වුණත් හරි තමුන්ගේ මුදල් තමුන්ගේ තණ්හාව තමුන්ගේ තෘෂ්ණාව සම්පූර්ණ කරගන්න තමුන්ට හරි හම්බ කරගන්න ක්‍රියා කරමින් සිටිනවා. ප්‍රේමවන්තනි මේකයි පාපයේ ස්වභාවය. යක්ෂයා තමයි මේ පාපයේ ස්වභාවයට වග කියන්න ඕනේ. ඒක මිනිසා තුළ ඇති කළේ යක්ෂයයි. අපි කියවමු යොහන්තුමාගේ සුභාරංචියේ තව පදයක් 8 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය. නුබලා නුබලාගේ පියෝ 44 වෙනි පදේ sorry. නුබලා නුබලාගේ පියෝ යක්ෂයාගෙන්ය. නුබලා නුබලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ට කරන්නට කැමතිය. ඔහු පටන් ගැනීමේ සිට මිනි මරන්නේ ඔහු තුළ සැබෑකම නැති හේයින් ඔහු සැබෑවෙහි නොපවතුනේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක් නිසාද ඔහු බොරුකාරයෙක්ය. බොරුවේ පියාය. අපි දකිනවා මෙතන යක්ෂයා ගැන කියා තිබෙන කාරණාවල්. මම වැඩි දුරටත් මේක විග්‍රහ කරන්න යන්නේ නමුත් අපිට පේනවා මේ යක්ෂයා මිනිස්යන්ව කොයි විදිහටද පාපිෂ්ඨ ස්වභාවයට අද දමන්නේ. කියනවා යක්ෂයාවිල්ලා සියලු ආකාර බොරුවේ පියයි. සියලු ආකාර බොරුවේ පියයි.
ada loke tula api dakino amu amu ya boru kieno api dano ape me rate utteri tere stane me amu amu ya boru kieno akare api dakino amu amu ya ada kieno de ene me heta sidde weni api dakka iye kie pude wal neme ada sidde weni api dano e boru e pia kaude yaksia e boru kieno hama kene tula kria karan yaksia eke adi neve ada api dakino manusia sanghatia addakimin sitino eke pidawata mulu minis sanghatia ada muna demin sitino emanam api therum gannata avashyai me rate inna nayakayo nevey e nayakayan tula kriya karana yaksha balavegayan tamai me ratata me pidawal athi karala tibenne amen amen eken api kiyan api chandayak awahama chande api sudusu pudgalayak nodinne eka nevey hari namuth api dannawa me hama kenek tulama kawuru pattunath kawuru idiyata awath me hama kenekwama mehewanne yakshya bawa api therum ganta awashyai e nisa tamai kitunu sabahawa hatiyata api swaminwahansage paamula abiyasa yaajñawen sitinnata awashya me manushyan tula me naayikaya tula aduma tarame yantamin hari dharmishthakamak sabahakamak avanka bhavayak ratata aadareyak tibennata oni kiyala api yaajña karannata awashya ප්‍රේමවන්තේනි ඔවුන් තුල යක්ෂයා ක්‍රියා කරනවා අපි දන්නවා සමහර හිටපු නායකයෝ ඔවුන් ඇවිල්ලා යක්ෂයාගෙන්ම සම්පූර්ණ යැපිච්ච අය යක්ෂයන් පසුපස ගමන් කරපු අය යක්ෂයන්ට පුද පූජා පවත්වපු අය දැන් අපි තේරුම් ගන්නට ඕනේ මේ සියල්ල පසුපස මේ පාපිස්ස ස්වභාවය පසුපස ක්‍රියා කරන්නේ යක්ෂයා බව ඊළඟට අපි කතා කරනවා දෙවෙනි කාරණය එතමයි යක්ෂයා අපේ සමහර රෝගවලට අපි දකිනවා ඒ රෝගවලට හේතුව යක්ෂයා බව අද හැම රෝගයක්ම යක්ෂයාගෙන් කියලා කියන්න බෑ හැබැයි පාපිස්ස ස්වභාවය නිසා රෝග ඇති වෙනවා පොළවේ පාපිස්ස ස්වභාවය නිසා රෝගයන් ඇති වෙනවා අපි දන්නවා අපි ඉස්සෙල්ලා කතා කරපු මේ ඒ මාත්‍රකාව ගැන ගත්තාම අද අපි දන්නවා කොවිඩ් වසංගතයේ ලෝකෙට ඇති වුණේ මිනිස්සුන්ගේ පාපිස්ස ස්වභාවය ආත්මార్థකාමී ස්වභාවය මිනිස්සුන්ගේ දේශපාලනික බලය කියන ඒ භයානක තෘෂ්ණාව නිසා එවැනි දේවල් ලෝකෙට ඇති වුණේ දැන් අපිට පැහැදිලිව පේනවා සමහර රෝග යක්ෂයාගේ බලපෑමෙන් ඇති වෙන බව අපි සුද්ධ ලේවිලි කාරණා කීපයක් වෙතට අපේ අවදානෙ යොමු කරමු අපි හරවා ගනිමු මතෙඋතුමාගේ සුභාරංචියේ 12 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයට එවිට යක්ෂයා වේශෝ අන්ධ ගොළුවෙක් උන්වහන්සේ වෙතට ගෙන ලද්දේය උන්වහන්සේ ඔහුව සුවකලසේක එහින් ඒ ගොළුවාට කතා කරන්ටද දකින්ටද පුළුවන් විය මේ ස්ථානයේ තුල යේසුස් වහන්සේ ගාවට අන්ධ ගොළුවෙක් අරගෙන ආවයි කියලා කියනවා. දැන් සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ ගොළු බිහිරි මිනිස්සෙක් ගැන. අපි දන්නේ හුඟක් වෙලාවට ගොළු බිහිරි කියන එක. නමුත් මෙතන කතා කරනවා ගොළු අන්ධ මිනිස්සෙක් ගැන. දැන් යේසුස් වහන්සේ ගාවට මේ මිනිස්සාව අරන් ආවා. උන්වහන්සේ ගාවට ගෙනාවාම උන්වහන්සේ ඔහුදෙස බැලුවාම උන්වහන්සේ දැක්කා මේ තත්වය ඔහුට ඇති වෙලා තිබෙන්නේ ඔහු තුල යක්ෂ ආත්මයක් සිටින බව. යක්ෂයා තමයි මේ தත්ත්වය උට ඇති කර තිබෙන්නේ. දැන් ඔබ මේ කොටස කියවලා බැලුවොත් සුද ලියවිල්ලේ ඔබ දකි උන්වහන්සේ මේ මිනිස්යාගේ ඒ යක්ෂාත්මය දුරු කළාම ඒ මිනිස්යා පෙනීම ලබනවා. ඔව් ඇසීම ලබනවා. මේ කතා කිරීමට හැකි වෙනවා උට. දැන් මේ වගේ සුද ලියවිල්ලේ අපි දකිනවා විවිධ රෝගයන් වලට හේතුව යක්ෂයාගේ බලපෑම බව අපි තව කොටසක් කියවමු ඒත් සමගම මතෙඋතුමාගේ සුභාරංචියේම 17 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ යේසුස් වහන්සේ ඔහුට තරවටු කළසේක එවිට යක්ෂයා ඔහුගෙන් දුරව ගියේය ඒ පැය පටන් ළමයා සුවපත් විය එතන අපි දකිනවා අර මීමැස් මුර රෝගී ළමයා ව උන්වහන්සේ වෙතට ගෙනෙනු ලැබුවා ඒ දරුවා පීඩා වින්දයි කියලා කියනවා යක්ෂයා විවිධ ස්ථානවල ඔහුට ඒ රෝගය ඇති කරමින් ඒ රෝගය නිසා ඒ දරුවගේ ජීවිතය පවා අවදානමේ තිබුණා
සමහර ගින්නේ පවාය දරුවා වැටෙනවා ජලයේ පවා වැටෙනවා දැන් මේ වගේ පීඩාවකට මේ දරුවා පත් වෙලා සිටියා උන්වහන්සේ වෙතට ගෙනාවාම කියනවා ඒ ගොළු ඒ මීමැස්ම රෝග ආත්මය ඒ දරුවාගෙන් දුරු කළාම කියනවා ඒ දරුවා සම්පූර්ණ සුවපත් වුණයි කියලා අපි තේරුම් ගන්නට අවශ්‍යයි සමහර යක්ෂ බලපෑම් නිසා අපි රෝග වෙන බව යක්ෂගේ බලපෑම නිසා රෝග ඇති වෙන බව අපි සමහර වෙලාවට හිතන්නේ නැහැ අපිට තිබෙන පීඩා සමහරට වෛද්‍යවරුන් ගාවට ගියාම මාගාවට ගොඩක් අය ඇවිල්ලා තිබෙනවා යාඥා කරගන්න පාස ડોක්ටර් ගාවට ගියාම ડોක්ටර් කියනවා කිසි ලෙඩක් නැහැ පරීක්ෂණ වලට ඒක හවු වෙන්නේ නැහැ හැබැයි මට මේ ලෙඩේ තියෙනවා මේ රෝගය තියෙනවා ඒ හේතුව හේතුව තමයි යක්ෂයාගේ බලපෑම් සමහර විට ඒ හදි හුණියන් කොඩි වින බන්ධන කිරීම යම සමහර යක්ෂාත්මවල බලපෑම් මෙවැනි දේවල් නිසා බොහෝ වෙලාවට මිනිස්යන් රෝග තත්ත්වයන් වලට පත් වෙනවා ප්‍රේමන්තිනි අද සමස අන්තර්ජාලය ඔස්සේ මට සවන් දෙන යම් කෙනෙක් වෙන්නට පුළුවන් එහෙම නැත්නම් මේ ස්ථානයේ සිටින කෙනෙක් වෙන්න පුළුවන් ඔබ හේතුවක් නැතුව රෝගී තත්ත්වයන් වලට පත් වෙනවා නම් ඔබට සමහර රෝග සුව වෙන්නේ නැත්නම් කොච්චර වෛද්‍ය ප්‍රතිකාර කළත් වෛද්‍යවරුන්ට රෝග සුව කරන්න බෑ එහෙම නැත්නම් ඒ වෛද්‍යවරුන්ට රෝග සොයා ගන්න බෑ මාමර කියනවා යක්ෂයාගේ බලපෑමෙන් ඒ රෝග ඔබට ඇති වී තිබෙන්නට පුළුවන් ඒ නිසා ඔබ තේරුම් ගන්නට ඕනේ මේ පීඩාවන් වලට හේතුව කවුරුන්ද කියන එක ගැන ඔබ මේ පීඩාවන් වලට හේතුකාරකය මොකද්ද කියන එක ගැන ඔබ පැහැදිලිව තේරුම් ගන්නට අවශ්‍යයි ඒ වගේම අපි දකිනවා තවත් කාරණාවක් අද සමාජයේ දිහා බැලුවාම මිනිස්යන් විවිධ ආකාර යක්ෂා වේශයන් නිසා දුක් විඳින්මින් සිටිනවා මගේ තුන්වෙනි කාරණාව යක්ෂා වේශයන් නිසා මිනිස්යන් දුක් විඳින්මින් සිටින නැත්නම් පීඩාවට ලක් වෙලා සිටිනවා විවිධ ආකාර යක්ෂා වේශයන් සමාජයේ යක්ෂා ආවේශ වෙලා වෙන්න පුළුවන් අපි මේ බොහෝ අවස්ථාවල් වල දේවස්ථානයේදී දකිනවා යාඥා කරද්දී ආවේශ වෙලා වැටෙනවා දඟලනවා ඔවුන්ට සී කල්පනාවක් නැහැ ඔවුන් මොනවාද කරන්න කියලා දන්නේ නැහැ බොහෝ වෙලාවට එවැනි යක්ෂාවේශයන් නිසා ඒ පවුල් අසරණ වෙලා ඔවුන් කරන්න පුළුවන් හැමදේම කරනවා බලි තොයිල් කරනවා නොඑක් දේවල් කරනවා කට්ටණින් ඒ කපුවන් ඔවුන් පොහසත් වෙනවා මේ අයගේ මුදල් අරගෙන දහස් ගණන් මුදල් වියදම් වෙනවා මේ වගේ යක්ෂයා මිනිස්යන්ට මේ යක්ෂාවේශයන් කරනකොටගෙන පීඩා කරනවා ඒ විතරක් නෙවෙයි අපි දන්නවා හදි හුණියන් බල නිසා මිනිස්යා පීඩාවට ලක් වෙනවා මේ වගේ බොහෝ දේවල් අපි සුද්ධ ලියවිල්ලෙන් උදාහරණ කීපයක් බලමු අපි හරවා ගනිමු මතේ උතුමාගේ සුභාරංචියේ 8 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයට සවස්සෝ කල යක්ෂාවේශෝ බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙතට ගෙනෙන ලද්දෝය උන්වහන්සේ වචන මාත්‍රයකින් ආත්මයන් දුරු කළසේක රෝගාතුරෝ සියල්ලන් සුවපත් කළසේක මේ ස්ථානයේ කතා කරනවා යේසුස් වහන්සේ උන්වහන්සේ සේවය කරමින් ඒ ගලීලයේ පළාත්වල උන්වහන්සේ ඇවිදින විට දේවචනයේ බොහෝ ස්ථානවල සුභාරංචි පොත්වල අපි දකිනවා යේසුස් වහන්සේ වෙතට ඒ යක්ෂාවේශ වූ අයව ගෙනාවා මේ පදේ තුල කතා කරනවා බොහෝ යක්ෂාත්ම වලින් ආවේශ වුණ අය යක්ෂ බලපෑම් වලින් සිටිය අය යේසුස් වහන්සේ වෙතට ගෙනෙනු ලැබුවා. උන්වහන්සේ ඔවුන්ව නිදහස් කරනු ලැබුවා. ඔවුන් යක්ෂ බලවේගන් වලින් ඒ යක්ෂ බන්ධන වලින් හා ඒ ආවේශයන්ගෙන් ඔවුන්ව නිදහස් කරනු ලැබුවා. ප්‍රේමන්තෙනි යේසුස් වහන්සේ පැහැදිලිව අපි දන්නවා අපි කියවුවා ඒ යොහන් සුභාරංචියේ පළවෙනි යොහන් යවුම් පත්‍රයේ කියනවා උන්වහන්සේ ආවේ මේ යක්ෂයාගේ ක්‍රියාවල් විනාශ කරන්න. උන්වහන්සේ ආවේ යක්ෂයාගේ ක්‍රියාවල් විනාශ කරන්න. අද දවසේදී අපි තේරුම් ගන්නට ඕනේ අපි මේ පීඩාව මේ යක්ෂ අන්ධකාර බලවේගයක් නිසා නම් බොහෝ විට අපි දැක තිබෙනවා මිනිස්යන් ඔවුන් කොච්චර හරියම්බ කරලා ඔවුන් කොච්චර උපැවුවත් ඔවුන්ට යಾದෙන්නේ නැහැ. ඔවුන් හම්බ කරන දේවල් ඔවුන්ට පවතින්නේ නැහැ පැවැත්මක් නැහැ ඔවුන් හැමදේම නැතිනාස්ති වෙනවා සමහර ඔවුන් නිවෙස් හදලා ඔවුන්ට සල්ලි තිබෙනවා ඒ වුණාට ඒ නිවෙස ඔවුන්ට අවසන් කරගන්න බෑ
Samara lewat ini vessel unta kisima manusian kena dia tamai wagutu akne. On kena kisi dia kelan tapi ini vessel kisi dia yadi nene. Boh balapam balat awun lakpila sitino. Namu kumak deh tu. Hetu tamai yaksya onge jiwit balat bada kerati beno. Yaksya onwa vinashakaran katiyut karamin sitino. Samara vita apidanwa hadi union kerala. Bandana kerala, vivida dewan nisa, orang tua ini galavi makne, parampara gatuh, pavatin nabu, yaksa balapam ti beno, samara malagiya pranakaryan kiala, kriya karna sitino, me matak dewastani awape me badada haskam dewa me kate, me kalutar tamiha, indala, paula awape saudarek tarunek, ayat prakash kerala. On me dewasaan itu apa? Nah, ini kan kita nak katakan nabe. Beli nulak dag nih tiya. Api katakan kuah me achi bahila. Achi tamai balapan mati karani. Api dano marriage achi ay ini nih. Namut achi ke aweshen kriya karani onu vinashakaran utsaha karani yaksa abaw api pahediliu dano. Amin. Yaksya bawa api pahediliu danno. Api onta yaknya kala, nula api galola, pettagar dala, api yaknya kala. Man dina dehe kada passe mang onta kata kala kuwa, mama kalutara sabahavata onna yomu kala. Dina dehe kada passe mang kata kala, kuwa passe, then sayana suwayak tiveno. Sayana suwayak tiveno. Mang onna kalutara sabahavata yomu karanu labuwa. Api dakina bohuo, manusian memagai pida awan walat muna demin sitino. Pemantai ini mem pida awan walat heitu yaksya abab api pahediliu danno. Meka api anawar nekarga tenettam, meka api terumga tenettam, api boh dewal kerala, api mila mudal nasti kerala, api neti nasti entian awa samat obe geval dorwal pua ugasat ayai. Muka toba obe paule kenawa obe galogan na utsah keran. Api dewani orang teram adyaki inti beno, dewani orang teram adyaki inti beno, manusia samag. Ahi, orang tuh ni me pida win galavin. Samaat ekor ogya, samaat yaksa balapaman, nanti hadi huniya mak kodi winya, me monoahu dewal nisa, nanti tamungge paule daru ek paap enisa, orang yamks dekada godru ella, yamks dekada wahal ella, me vidieta me balapam nisa. On A akar itu Paul bela asalnya bahaya antara pida antara lakpila itu bin. Api tahu ek Bible korsa kiumu. Api kiu mak tu mage subaharan cie pasen ni paricide palsen ni padia. Yesus wahansi langgutah pemina legio nam yaksha vesho manusia wasra hender sihe tuwa wadivi inna wadeka bayau oye. Meten api daki noa abami kata abami itu sama. Ahalati, deshna, ahalati, dan mitra katakan kami Genesirian ni ratat Yesus Wahan sepayat buham orang evil lah. Itu na hitiya yaksaatm aweshwec manusik. Ni yaksaatm aweshwec manusia, oh evil lah. Niwasa city ni, oh niwasa tiyan beriuna, oh miniswasin. Elia tak gila tamai city, oh sohan pola alol tamai nida agatte, oke angge ekan nul potak pat tibunne, oh galvalin oke angga kapagatta, oh konde rayul wawagen, oh itamatma amanusya penumak tibi cakenek pas citya, dan me manusia kisi kene kuta dangmal dalawat, oh dangmal walin bandala tabagan nutsakala, namu tuwu emu atyagan natrakaran beriuna. Mereka ni angkar, itu amat membahayakan tenaga tamai, mereka putgalaya city. Kena Yesus Wahan se, istana itu awa apa mereka kau awa kota satu lapi daki no, bawa mereka kata awa alat ibu no, Yesus Wahan se, orang tu anak kerana ada urural terbahin, orang ni lah city no, urural terbahin anak kerana kira. Namun se kelam, aksaat merel urural terbahin no, ini bahasa mereka manusia ni dah hasil lah, mereka nak kira no. Oh, andum, anda, oh, sihir itu, oh, wadivelasi. Eh, itu raknamei.
ඔව් යේසුස් වහන්සේගෙන් ඉල්ලනවා ස්වාමිනිය ඔබ වහන්සේත් එක්ක මට යන්න අවසර දෙන්න. නමුත් යේසුස් වහන්සේ උඩ කියනවා නුඹ මාත් එක්ක එන්න ඕනේ නුඹට සිද්ධ වෙච්ච දේ මිනිස්යාන්ට කියන්න. ඇයි මේ මුළු ගම්මානයක් මුළු පළාතක් දන්නවා මේ මිනිස්යාට සිදු වෙලා තිබුච්ච දේ. ප්‍රේමන්තේනි මෙවැනි ආකාරයෙන් යක්ෂයා මිනිස්යන්ගේ ජීවිතවල බලවත් ලෙස ක්‍රියා කරනවා. බලවත් ලෙස ක්‍රියා කරනවා. දැන් මතක තබා ගන්න යක්ෂ ආත්ම ආවේශ වීමම නෙවෙයි ඔබට තිබෙන පීඩාව. මම මේ කිව්වා උහා නොකී හැම දෙයක් සම්බන්ධවම ගත්තොත් එහෙම ඔබ මුහුණ දෙන්නා වූ පීඩාවන් වලට හේතුව යක්ෂයායි. ඔබ මුහුණ දෙන පීඩාවන් වලට හේතුව යක්ෂයායි. දැන් අපි යක්ෂය ගැන කතා කරනවා යක්ෂයා පීඩා කරනවායි කියලා කතා කරනවා. නමුත් විසඳුම මොකද්ද? මොකද්ද ඔබට තිබෙන විසඳුම? මතක තබා ගන්න උන්වහන්සේ පැහැදිලිව අර යොහන් 10 10 වෙනි පදයේ තුල කියනවා මා ආවේ ජීවණය දෙන්නත් ජීවණය අධික ලෙස දෙන්නත්. හලෙලුයා. අපි උන්වහන්සේට හොඳ අත්පොළ සන්නාදයක් දෙමු. දැන් යේසුස් වහන්සේ මේ පොළවට ආවේ දේව පුත්‍රයා මේ පොළවට ආවේ නිකන් අහඹු සිදුවීමක් නොවේ. මා ඔබට කිව්වා වගේ එදා ඒදන් උයනේ යක්ෂයා මනුෂ්‍යාව පාපයට දැම්මාම මනුෂ්‍ය අකීකරු වෙලා දෙවියන් වහන්සේට තීරණය කළාම යක්ෂයාට කීකරු වෙන්න එදා ඇති වුණු පාපය විසඳන්න ඒ පාපයට විසඳුම ගේන්න එදා ඒ දෙවියන් වහන්සේ ඒදන් යනදීම සලස්මක් උන්වහන්සේ දමනු ලැබුවා. ඒ තමයි උන්වහන්සේගේ පුත්‍රයාව මේ පොළවට එවන සලස්ම. හලෙලුයා. ඔබ උපත් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය කියවලා බැලුවොත් ඔබ දකි යක්ෂයාට උන්වහන්සේ කියනවා සාතන්ට උන්වහන්සේ කියනවා ස්ත්‍රියගේ වංශය නුඹේ හිස පොඩි කරන්ට යනවා නුඹ ඇගේ විලුඹ පොඩි කරන්ට යනවා. අනේ කතා කළේ දේව පුත්‍රයා ගැන. කන්‍යාවකින් උපන්නා වූ දෙවියන් වහන්සේගේ මහිමවන්ත පුත්‍රයාණන් ගැන. හලෙලුයා. උන්වහන්සේ මේ පොළවට ආවේ යක්ෂයාගේ ක්‍රියාවල් විනාශ කරන පිණිසයි. යක්ෂයාගේ ක්‍රියාවල් විනාශ කරන පිණිසයි. අබ කියෝල බැලුවොත් එසාය 53 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද කීපය ඔබ දකි. උන්වහන්සේ මේ පොළවට ආවේ අපිට සමාදානය ගෙනෙන්න අපේ පාපයට විසඳුම ගෙනෙන්න අපව නිදහස් කරන්න. උන්වහන්සේ කුරුසියේ මැරුණේ උන්වහන්සේගේ පූජාව යක්ෂයාගේ ක්‍රියාවල් වලින් ඔබව මාව නිදහස් කරන්න. ප්‍රේමන්තෙනි මැරිච්ච දෙවි කෙනෙක්ගෙන් මැරිච්ච ආගමික නායකයෙක්ගෙන් අපිට පළක් නැහැ. මොකද හැම ආගමකම නායකයෝ මැරිලා ඔවුන් ගැන සිහිවටන විතරයි තිබෙන්නේ. නමුත් මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ක්‍රිස්තියානි ආගමේ නායකයා නොවේයි. උන්වහන්සේ ක්‍රිස්තියානි ආගමේ ශාස්ත්‍රවරයා නොවේයි. උන්වහන්සේ මැවුම්කාර දෙවියන් වහන්සේගේ පුත්‍රයා. උන්වහන්සේ මේ පොළවට ආවේ එදා ඒ මුල් මිනිස්සු වල ආගමක් ඔවුන්ට තිබුණ නැහැ. ආදම් ඒව මැවුම්කාර දෙවියන් වහන්සේ වැදැහැව්වේ ඔවුන්ට ආගමක් තිබුණ නැහැ. ඒ මිනිස්යාගෙන් පැවතෙන සියලු මිනිස්යන් ඔවුන්ගේ පාපයෙන් දෙවියන් වහන්සේගේ මැවිල්ලවන මිනිස් සංහතියේ පාපයෙන් ඔවුන් මුදවන්නටයි මේ දේව පුත්‍රයා ස්වර්ගෙන් පොළවට බැස ආවේ. යක්ෂයාගේ ග්‍රහණයට හසු වෙලා සිටින මිනිස්යව එයින් මුදන්නට. ප්‍රේමන්තිනිය අද අපි ඔබට මේ විදිහට කතා කරන්නේ නැහැ. මේ ස්ටේජ් එකේ මේ පුල්පිට් එකේ අපි සිටගන්නේ නැහැ. අපි එදා ඒ නිදහස අපේ ජීවිතේ ලැබුවේ නැත්තම් මොකද අපි විවිධ ආකාර පාපිෂ්ඨ දේවල් වලට ඇබ්බැහි වෙලා මත්පැන් වලට විවිධ දේවල් වලට ගොදුරු වෙලා අපේ ජීවිත කාලකන්ණි වෙලා යක්ෂයා අපිව විනාශ කරමින් සිටියා. අපේ ජීවිත නැති කරගන්න වහපානය කරන්න අපි ක්‍රියා කළා. එවැනි තත්ත්වයන් වල බොහෝ දෙනෙක් අද සිටිනවා. නමුත් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් අපිව නිදහස් කර තිබෙනවා. හලෙලුයා. හලෙලුයා. අපි උන්වහන්සේට හොඳ අත්පොළ සන්නාදයක් දෙමුද? මතක තබා ගන්න ඔබ යක්ෂයාගේ ක්‍රියාවන් හඳුනාගත්තොත් ඔබේ ජීවිතය මේ තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ යක්ෂයා නිසා බව මේ අදෘශ්‍යමාන බලවේගය නිසා බව ඔබ තේරුම් අරගත්තොත් ඒ තේරුම් අරගෙන එතනින් නතර වෙලා ඔබට කිසි දෙයක් සිදුවෙන්න යන්නේ නැහැ. නමුත් එක දෙයක් මේ යක්ෂයාගේ ක්‍රියාවල් විනාශ කරන්නට මේ පොළවට ආව ඔබ වෙනුවෙන් කුරුසියේ මැරුණ මරණය පරාජය කරලා යක්ෂයාගේ හිස පොඩි කරලා පාතාලය පරාජය කරලා මළවුන්ගෙන් උත්ථාන වුණු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඔබේ ජීවිතය බාර කරන්නට ඕනේ.
උන්වහන්සේ ඔබේ ජීවිතේ බාර කරන්නට ඕනේ. එදා මම මගේ ජීවිතේ මම බලාපොරොත්තුවක් නැතිව සිටිද්දී මගේ ජීවිතය විනාශ කරගන්න මම වහබීලා මම නැති වෙන්න යද්දී මම මගේ ජීවිතය උන්වහන්සේට බාර කළා. ඒ නිසා තමයි අද ජීවමාන සාක්ෂියක් ලෙස ඔබට මම කතා කරන්නේ. ප්‍රේමන්තේනි අද මෙතන ඉන්න බොහෝ දෙනෙක්ගේ ජීවිතවල ඔවුන් එක අත්දැක තිබෙනවා. මේක නිකන් පොතක පතක තිබෙන දෙයක් නෙවෙයි. ඔබ ලෑස්ති නම් ඔබේ ජීවිතය තුල මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඔබේ ඔය පීඩාවෙන් නිදහස් වෙන පිණිස ඒ උන්වහන්සේ ඔබේ ජීවිතය බාර දෙන්න උන්වහන්සේ සූදානම් ඔබව යක්ෂයාගේ වහල් භාවයන්ගෙන් නිදහස් කරන්න ඒ පීඩාවන්ගෙන් නිදහස් කරන්න උන්වහන්සේ සූදානම් මේ සමස ඔබ තීරණයක් ගන්නවා නම් අද රාත්‍රියේ ඉඳලා උන්වහන්සේ ඔබව ඒ පීඩාවල් වලින් නිදහස් කරන්නට යනවා මම ඔබට කියන්න කැමති කරුණා කරලා උන්වහන්සේගේ ස්පර්ශයක් ඔබේ ජීවිතයට ලබන්න නම් උන්වහන්සේගේ බලය ඔබේ ජීවිතේ අත්දකින්න නම් යක්ෂයාට ඉහලින් ඔබ ජයග්‍රාහී මිනිසෙක් වෙන්න නම් උන්වහන්සේට ඔබේ ජීවිතය බාර කරන්න උන්වහන්සේ ඔබේ ජීවිතය බාර කරන්න යේසුස් වහන්සේ ඔබව නිදහස් කරන්න යනවා දේව වචනේ කියනවා මිනිස්සු පුත්‍රයා යමෙක්ව නිදහස් කරන්නේද ඔහු සැබවින්ම නිදහස් ඔහු සැබවින්ම නිදහස් එනිසා මේ සවස මම ඔබගෙන් ඉල්ලනවා ඔබ ඔබගේ ජීවිතය මේ යේසුස් වහන්සේට බාර දෙන්න සූදානම් නම් අපි සියලු දෙනාම දෙවියන් වහන්සේගේ පාමුල අභියස නැගී සිටු මේ අවස්ථාවේ අපි නැගී සිටින අතර මා ඔබගෙන් ඉල්ලනවා ඔබ පීඩාවන් වලට ලක් වෙලා සිටින කෙනෙක් නම් ඔබ ඊටමත් අමාරු තත්ත්වයන් තුල ගමන් කරනවා සමායත රෝගයක් නැත්නම් යම් බලපෑමක් නැත්නම් යම් කිසි ආකාර ඔබට අතහැර ගන්න බැරි පුරුද්දක් ඔබ ඇබ්බැහි වෙලා සිටිනවා එහෙම නැත්නම් ඔබේ පෞලිය අසමාදානයන් ඔබේ රැකියාව තුල ප්‍රශ්න විවිධ ආකාර ඒ ප්‍රශ්න වලට පීඩාවන් වලට ඔබ මුහුණ දෙමින් සිටින කෙනෙක් නම් ඔබ තේරුම් ගන්නවා නම් මේ යක්ෂ බලපෑම නිසායි ඔබට මේ දේවල් සිදු වෙන්නේ කියලා අපි ඔබ වෙනුවෙන් යාඥා කරන්නට යනවා මම ඉස්සෙල්ලාම අන්තර්ජාලයේ ඔස්සේ අපිත් සමග සම්බන්ධව සිටින්නා අයට මම ඔබට යාඥා කරන්නට යනවා ඔබ කොහේ සිටියත් ඔබ කොයි ස්ථානයේ සිටියත් මේ වෙලාවේ ඔබ සිටින ස්ථානේ ඔබ යේසුස් වහන්සේ ඔබේ ජීවිතය පාර කරලා උන්වහන්සේ ඔබ කියනවා නම් මම අන්තර්ජාලයේ ඉන්න ඔබටයි කතා කරන්නේ ඔබ ඉන්න තැන ඔබ යේසුස් වහන්සේ ඔබේ ජීවිතය බාර කරන්න ලෑස්ති නම් ඔබ ඔබේ පීඩාවෙන් නිදහස් වෙන්න ඔබේ බලපෑමෙන් නිදහස් වෙන්න ඔබේ ඔය රෝගයෙන් සුවය ලබන්න ඔබේ ජීවිතේට නැති සමාදානය නැවත ඇති කරගන්න ඔබේ පවුලේ ප්‍රශ්නෙට විසඳුම ලබන්න ඔබේ පාපිස ස්වභාවය නැත්තම් ඔබේ ඇබ්බැහිවීමෙන් නිදහස් වෙන්න මේක තමයි ඔබට හොඳම අවස්ථාව මේක තමයි ඔබට දෙවියන් වහන්සේ දීලා තියෙන අවස්ථාව ඔබ ඉන්න තැන ඉඳලා ජේසුස් වහන්සේ ඔබේ ජීවිතය බාර කරන්න ලෑස්ති නම් ඔව් ජේසුනි මගේ පීඩාවෙන් ඔබ වහන්සේට මාව නිදහස් කරන්න පුළුවන් මගේ ජීවිතය මම ඔබ වහන්සේට බාර කරනවා කියලා ඔබ ඉන්න ස්ථානේ ඔබ උන්වහන්සේට කියන්න සමහරවිට ඔබට ඇස් වහලා දන ගහන්න පුළුවන් තැනක් නොවෙන්න පුළුවන් නමුත් ඔබේ හිත සිත දෙවියන් වහන්සේට දෙන්න මේ වෙලාවේ ඔබේ සිතින් උන්වහන්සේට කියන්න ඔබ කියන්න ස්වාමිනී ඔබ වහන්සේට මගේ ජීවිතය බාරයි මගේ ජීවිතය ඔබ වහන්සේට බාරයි මම මේ වෙලාවේදී පළමුවෙන්ම ඒ අන්තර්ජාලයේ ඔස්සේ සම්බන්ධ වෙන අය උදෙසා යාඥාවක් ඔප්පු කරන්නට යනවා හලෙලූයා ස්තුති වේවා ස්වාමිනි ප්‍රශංසා වේවා සුද වූ දයාබර ධර්මිෂ්ඨ පියාණෙනි ඔබ වහන්සේගේ බලවත් දෑත්වලට මේ මොහොතේ ස්වාමිනි මේ දේව මියට අන්තර්ජාලයේ ඔස්සේ සම්බන්ධව සිටින හැම කෙනෙක් මේ වෙලාවේ මේ දේශනාව ඇස්වා වූ හැම කෙනෙක් ස්වාමිනී ඔබගේ දෑත්වලට බාර කරලා යාඥා කරනවා ස්වාමිනී ඔවුන් ස්වාමිනී මේ ස්වාමිනී ඔවුන්ගේ පීඩාවට හේතුව වුණ දැන සිටියානම් ඔවුන් ස්වාමිනී මේ පීඩාව ඔවුන්ට පැමුණේ කවුරුන් නිසාදයි ඔවුන් අවබෝධ කරගෙන නොසිටියානම් අද දවසේ මේ ඔබගේ වචනයට සවන් දීම තුලින් ඔවුන් ස්වාමිනී දැනගත් අවබෝධ කරගත්තා ස්වාමිනී ඔවුන් මුණ දෙන්නා මේ පීඩාවට හේතුව කුමක්ද කියලා ස්වාමිනී යාඥා කරනවා ඔබ වහන්සේ කිව්වලේ සම ස්වාමිනිය ඔබ වහන්සේ ආවේ යක්ෂගේ ක්‍රියාවල් විනාශ කරන්නටයි ස්වාමිනිය ඔබ වහන්සේ ආවේ මනුෂ්‍යට අධික වූ ජීවනය දෙන්නටයි ස්වාමිනිය යාඥා කරනවා මේ හැම කෙනෙක්ගේම ජීවිතවල ස්වාමිනිය ඔබ වහන්සේගේ අධික වූ ජීවනය ඔවුන්ට අත්දකින්න උපකාර කළ මැනව ඔවුන්ගේ ජීවිතවල ස්වාමිනිය
Abahansika putriyananwa Yesus Kristus wahanseva onge galum karuwanan swamin wahanse lesa pili aragena obahanseta onge jeevithaye swamithwaya bahar denta obahanse unta aashirwada kala manawa maknisada swamini obahanse tula jeevath wena kisivekuduwak athagasanta yakshayata beriya swamini obahansike levalin pavithra karunu labuwanta athagasanta yakshayata beriya swamini maknisada obahansike levalin miladi gatta manushya swamini sampurna nidahas devi Swamini Enisa Yajna Karanawa Swamini Obahansege Mahatu Galavime Bale Onge Jeevithawala Addakinta Obahanse Unta Aashirwada Kala Manawa Obage Dæthata Swamini E Sama Kenekku Bara Karanawa Aashirwada Karanna Aashirwada Karanna Jesus Wahansegema Anarga Namen Illa Sitimu Amen Amen